සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම දිමුතු ඒකනායක මඬවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත පොරෙන් රට යන්න හැදූ 30ක් නාවික හමුදා අත්අඩංගුවට මධ්‍යම අධිවේගයේ ගැන ජනපතිගෙන් උපදෙස් අංගම් පොර සටන් කලාව ජාතික උරුමයක් කරන්න කැබිනට් අනුමැතිය මහ බැංකුවේ බෝහාරික විගණන කටයුතු වලට බලපුරුදු ආයතන වල සහාය නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයන් 30 දෙනෙකු නාවික හමුදාව මගින් අතරංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මේවන විට ගොඩබිමට රැගෙනීමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූර්යබණ්ඩාර මහතා පවසන්නේ. අද දින අලුයම ශ්‍රී ලංකාවට දකුණින් මුහුදු තීරයේ මුර සංචාරණය යුතු නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් මගින් සැකකට යාත්‍රාව නිරීක්ෂණය කරනු ලැබුවා. එමෙ යාත්‍රාව පරීක්ෂා කිරීමේදී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණයට උත්සාහ කළ පුද්ගලයන් 30 දෙනෙකු අතරගොඩ ගැනීමට නාවික හමුදා සමත් වුණා. එතකම මෙම යාත්‍රාව අතරගොඩ සිදු කළේ දකුණු වෙරළට නායක සතුන් 80ක් ඔබෙන් මුහුදේ උස්ථානයක. දැනට අපි සැක කරනවා මෙම පුද්ගලයන් නීති විරෝධී ලෙස රියුනියන් දුවනට සංක්‍රමණයට උත්සාහ කරන පිරිසක් බව. අද දහවල මෙව අතරකට පුද්ගලයන් සහ යාත්‍රාව ගල්ලවරායට රැගෙන යෑමට නියමිතයි. අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදයි. එය ලබන 12 වෙනිදා දක්වා පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ අද දිනේ තොරතුරු එහි සිටගෙන ඉන්නේ ධනුෂ්ක බණ්ඩාර. අයිබෝන් අදත් උදෑසන 9:30ට කථානායක කරු ජයසූරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වුණා. මේ දිනවල පාසල් ක්‍රිකට් තරඟ පැවැත්වෙන බවත් ඇතැම් මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය සඳහා සමාගම් කටයුතු කරන බවත් මේට රජයේ අවධානය කඩිනමින් යොමු කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල වීරදිසානායක මහතා ප්‍රශ්නයක් යොමු කළා. එයට පිළිතුරු ලබා දුන් අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කල්පස්ස මහතා ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යංශයේ කිසිදු අනුමැතියක් මේට ලැබී නැති බවත් මෙවර අයවැය මගින් බදු පනවා ඒ මැඩලීමට රජය ක්‍රියා කළ ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඉන් අනතුරුව නැගී සිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ග්‍රාම නිලධාරීන්ගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා රජය ගන්නා ක්‍රියාපාත පිළිබඳ ස්ථාවර නියෝග 27.2 යටතේ විමසා සිටියා. එයට පිළිතුරු ලබා දුන් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටියේ ග්‍රාම නිලධාරීන්ගේ මූලික වැටුප රුපියල් 28,940ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවත් කාර්යාල දීමනා ලිපි ද්‍රව්‍ය දීමනා ගමන් වියදම් දීමනා ඉහළ නංවා ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ග්‍රාම නිලධාරී නිල සෙවන කාර්යාල 14,000ම ඉදිකිරීමට කටයුතු කරන බවත් මේවන විට ඉන් 3,000ක් ඉදිකර අවසන් බවත් අමාත්‍යවරයා ක්‍රියා සිටියා. ග්‍රාම නිලධාරීන් 1000කට අධික පිරිසක් සිටියදී පසුගිය රජයේ මගින් ග්‍රාම නිලධාරීන් 7000ක් දක්වා අඩු කිරීමට කටයුතු කළ බවත් එයට එරෙහිව එදා විපක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂය කටයුතු කර ඇති බවත් එය වළකා ගැනීමට හැකිව බවත් අමාත්‍යවරයා කියා සිටියා. අයවැය දෙවන වර කියවීමේ දෙවන දිනය අදයි. අදත් සවස 7 දක්වා මේ විවාදය පැවැත්වෙනවා. විවාදය ආරම්භ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ මෙවර අයවැයෙන් පසු අස්වනු හානිය වළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ආදිය හිතකර ප්‍රතිඵලගෙන දෙන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. විවාදය අද සවස 7 දක්වා පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනට මම සමු ගන්නවා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට ධනුෂ්ක බණ්ඩාර. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමට පෙර පරිසර හානි වළක්වා ගැනීම සම්බන්ධයෙන් තමන් උපදෙස් ලබා දීමට කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රචිත ද වයිස්රෝය් ස්පෙෂල් කෘතියේ සිංහල අනුවාදය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමි. හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ඉංග්‍රීසියෙන් රචිත ද වයිස්රෝයි ස්පෙෂල් කෘතිය සිංහල අනුවර්තනය ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන්. එය සිංහල බසට අනුවර්තනය කර ඇත්තේ භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් මහතායි. වාෂ්ප දුම්රිය නිර්මාණය කිරීම, දුම්රිය ප්‍රවාහනයේදී වාෂ්ප එන්ජින්වල දායකත්වය ඇතුළු දුම්රිය ප්‍රවාහනයේ විකාශනය පිළිබඳ පර්යේෂණාත්මක හා ගවේෂණාත්මක තොරතුරු රැසක් මෙම කෘතියට ඇතුළත් වෙනවා. මෙම කෘතිය සිංහලයට අනුවර්තනය කළ භාරත තෙන්නකෝන් මහතා පැවසුවේ මෙම කෘතියෙන් ලැබෙන ආදායම සම්පූර්ණයෙන්ම දුම්රිය කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ලබා දෙන බවයි.
ශ්‍රී ලංකාව කියන්නේ මතු පරපුර වෙනුවෙන් දායාද කළ යුතු සුවිශේෂී දුම්රිය සංස්කෘතියක් තියෙන රටක්. අවුරුදු 150ක් තිස්සේ ඒ හරහා අපිට එකතු වුණු දේවල් බොහොමයි. වයිස්රෝය ස්පෙෂල් වාෂ්ප දුම්රිය ඒ මහා සංස්කෘතියේ තීරණාත්මක නියෝජනයක්. තවත් ඒ වගේම නොනැසී රැකගත යුතු හා අනාගතය වෙනුවෙන් පුනරුත්පත්තිය දිය යුතු දේවල් බොහොමයි. ඒ වෙනුවෙන් ජාතික දුම්රිය කෞතුකාගාර කමිටුව දිවා රෑ නොබලා වෙහෙස වෙන බව අපි දන්නවා. ඒ වැඩ කටයුතු සාර්ථක කරගන්න තවත් අනුග්‍රහය හා ශක්තිය ලබා දෙන්න අවශ්‍යයි. රජය හෝ ආණ්ඩුව පමණක් නෙවෙයි යුග යුග පවතින මෙවැනි අමිල ව්‍යාපෘති වෙනුවෙන් දිරිදීම පුරවැසියන් වන අපගේත් යුතුකමක්. ද වයිස්රෝය ස්පෙෂල් කෘතියේ පිටපත භාරත තෙන්නකෝන් මහතා ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. එහිදී මුල් කෘතියේ කර්තෘ හේමසිරි ප්‍රනාන්දු මහතා වෙතද ජනාධිපතිතුමා වෙතින් තිළිණයක් ප්‍රදානය කෙරුණා. මෙහිදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා සාහිත්‍ය දේශනයක් සිදු කළා. අපි ලොකුවටම සීන දකින්න දෙයක් බවට පත් වෙලා තියෙනවා අධිවේගි මාර්ග. ඒත් කවදාකවත් අපි හිතුවේ නෑ අධිවේගි මාර්ග ඕන නම් දුම්රිය මාර්ග උඩින් යන්න තිබුණා. එහෙමනම් අපිට ඉඩම් මත්පත් කර ගැනීම සඳහා සල්ලි අවශ්‍ය වෙන්නේ නෑ. ඒ ව්‍යාපෘති දෙක එකක් බවට පත් කරගත්තා නම් සමහර වෙලාවට අර දුම්රිය හරහා යන අතුරු මාර්ග 1000 උඩින් හෝ යටින් යන මාර්ග බවට පත් කරගන්න තිබුණා. සල්ලි තියෙන පුද්ගලික රට තියෙන පොහොසත් මධ්‍යම පන්තිකයින්ට උඩින් යන හොඳ අධිවේගී මාර්ගයක් දෙනකොට සාමාන්‍ය පොදු ජනයාට වේගයෙන් යන්න පුළුවන් දුම්රිය සේවයකුත් ලබා දෙන්න අපිට පුළුවන්කම තිබුණා. අත වශයෙන්ම ලෝකයේ බොහෝ රටවල්වල සාමාන්‍යයෙන් හැම රටකම වගේ අධිවේගී මාර්ග ගහන්නේ කොන්ක්‍රීට් කණු උඩ. ඒත් අපි අවුරුදු ලක්ෂ ගාණක් තිස්සේ හැදිච්ච ස්වභාවික කඳු පොළවට සමතලා කරලා. අනතුරු අදහස් දැක්වුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි. වික්ටර් අයිමන් මහත්තයාගේ දේශනයේදී කිව්වා මේ කඳු කපලා ලස්සන දැන් මේ අලුතෙන් අධිවේගී මාර්ග දාගෙන යනවායි කියලා. මං ජනාධිපති වගේම පරිසර ඇමති කියලා ලම්ුණාන්සලා දන්නවනේ. ඔය මහනුවර අධිවේගී මාර්ගය පටන් ගන්න කලින් මම කිව්වා ඔය කඳු කපන්න එපා කියලා. මං ඉංජිනේරුවරයෙක් නෙවෙයි. නමුත් මම පරිසරයට ආදරය නිසා විශේෂයෙන්ම කඳු කපනවට විරුද්ධ නිසා නුවරට යන්න අධිවේගී මාර්ගය හදන විදිහත් මං දන්න විදිහට මං කියලා දුන්නා. මම කිව්වේ මෙන්න මෙහෙමයි එදා. කොළඹ ඉඳන් ඔය යන අඹේපුස්ස පැත්තෙන් කුරුණෑගලට යන්න අධිවේගී මාර්ගය හදන්න. කඳු කපන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කුරුණෑගල ඉඳලා නුවරට අදත් යන්නේ විනාඩි 35යි. ඒ නිසා කඳු මුකුත් කපන්නේ නැතුව කුරුණෑගල ඉඳලා නුවර පාර හොඳට ලොකු කරලා හදන්න කියලා මං කිව්වා. අංගම්පුර සටන් කලාව ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. එය අනාගත පරපුර සඳහා සුරක්ෂිත කිරීම අරමුණයි. ඉහළුව අංගම්පුර සටන් ශිල්පය තහනම් කරමින් ඉංග්‍රීසි යටත් විජිත ආණ්ඩුව 1817 නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. ශ්‍රී ලාංකේය ජාතියට එල්ල වූ විදේශ ආක්‍රමණ ජය ගැනීම සඳහා දේශීය සටන් ක්‍රමයක් වන අංගම්පුර සටන් ශිල්පය හා එම ශිල්පීන්ගෙන් ලැබුණු දායකත්වය අතිමහත්. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ලොව හමුවේ තැබිය හැකි අනන්‍ය වූ ශිල්ප ක්‍රමයක් වන අංගම්පුර සටන් කලාව රැකගැනීමේ අරමුණින් මෙම පියවර ගෙනෙනවා. මාධ්‍යවේදීන් දිරිගැන්වීම සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් වාර්ෂිකව පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලයේ මීට පෙර අනුමැතිය ලබා දුන්නා. එම උළෙලේදී සම්මානයට පාත්‍රවන්නන් සඳහා මුදල් ත්‍යාග පිරිනැමීමටත් කර්තෘ මණ්ඩලයේ කටයුතු කරන විද්වතුන් හා ශාස්ත්‍රීය ලිපි හා විචාර සැපයූ ලේඛකයන්ගේ කාර්යභාරය ඇගීමක් සිදු කරමින් ගරු දෙමනාවක් ලබා දීමටත් කැබිනට් අනුමැතිය හිමිබුණා. රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලයේ පිළිබඳ 2018 වර්ෂයේ 3 වන කාර්තුවට අදාළ වාර්තාව නිකුත් කර තිබෙනවා. රාජ්‍ය අංශයේ ඇතැම් ආයතන සේවා අවශ්‍යතාවන් නොසලකා කාර්යමණ්ඩලයේ බඳවා ගැනීම වැළැක්වීම පිණිස නිසි ක්‍රමවේදයන් හා නීති රෙගුලාසි බලාත්මක කිරීමේ අවශ්‍යතාව මෙම වාර්තාව පෙන්වා දී තිබෙනවා. සේවා අවශ්‍යතාවන් නොසලකා බඳවා ගැනීම හේතුවෙන් සේවා ගැටලු ඇති වී ඇති බවයි එම වාර්තාව පෙන්වා දී තිබෙන්නේ. එය අනුව අලුතෙන් බඳවා ගැනීම සිදු කිරීමේදී නිසි පරිදි වැඩ අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ එකඟතාව සහිත බඳවා ගැනීම සිදු කිරීම යෝග්‍ය බවයි එම වාර්තාව පතින්නේ. ශ්‍රී ලංකා ගිනුම් හා විගණන ප්‍රමිති පනතේ විධිවිධාන අනුව වසර 20කට වැඩි කාලයක් කටයුතු කර තිබෙනවා. එය වර්තමානයේට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනුණා. එය අනුව ශ්‍රී ලංකා ගිනුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය ශක්තිමත් කිරීම ඇතුළු අත්‍යවශ්‍ය යෝජනා සහිතව මෙම පනත සංශෝධනය කිරීම සඳහා නීති කැඩුපත් සම්පාදක වෙත උපදෙස් ලබා දෙනවා.
කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන තව දුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 14.52ක මුදලක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිබුණා. මෙම වැඩසටහන සඳහා ඇමරිකා ඩොලර් මිලියන 54.4ක ණය ආධාර ලබා දීමට කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල එකඟ වී තිබෙනවා. එින් ඇමරිකා ඩොලර් මිලියන 39.88ක මුදලක් මෙවන විටත් යොදවා තිබෙනවා. පුරවස්තු ආරක්ෂා කිරීම හා ඒවා විනාශ වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනෙනවා. ඊට අදාළව පනත් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිබුණා. ඒ අනුව පුරාවස්තු විනාශය, අනවසර අපනයන වැළැක්වීම, පුරාවස්තුවට එරෙහිව සිදුවන වැරදි පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, තොරතුරු ලබා දීම සඳහා ජනතාව දැනුවත් කිරීම හා පුරාවස්තු හානි පිළිබඳ වැරදිවලට අදාළ දඩ මුදල් වැඩි කිරීම වැනි ක්‍රියාමාර්ග ගනු ඇති. ශ්‍රී ලංකා මහ බැංකුවේ බෝහාරික විකණන කටයුතු සඳහා ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතනවල සේවය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිබුණා. තාක්ෂණික යෝජනා ඇගීමේ හා මූල්‍ය යෝජනා ඇගීමේ ප්‍රතිඵල මත අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදක කමිටුවේ නිර්දේශ පරිදි ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතන වෙත අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිබුණා. වදරකරුවන් පිරිසක් රැගත් බස් රථයක් ගම්පොළ පන්විලතැන්න ප්‍රදේශයේදී මීටර් 50ක පමණ වන ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලැබුවා. ගම්පොළ දුණුකේ උල්ල කහවත්ත ප්‍රදේශවල සිට කතරගම් ප්‍රදේශයේ වන්දනාවේ ගොස් යලි පැමිණෙමින් සිටි පිරිසකුයි මෙසේ අනතුරට ලක් වුණේ. අනතුරින් තුවාල ලැබුවන් අතර කාන්තාවන් 5 දෙනෙකුද වනවා. දොළුව මාර්ගයේ පන්නිල මාර්ගයට පිවිසෙන ස්ථානයේ ඇති කඳු සහිත ප්‍රදේශයේදී වේග සීමා මාරු කිරීමත් සමග අනතුර සිදු ඇති බවයි පොලිසිය පවසන්නේ. බලපත්‍ර නොමැතිව නීති විරෝධීව වනාලීන් ළඟ තබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් සමරපුලිගේ නරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකු නිදහස් කෙරුණා. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයයි නියෝගය නිකුත් කළේ. ඒ මෙම අධිකරණයේ චෝදනා ගොනු කිරීමට එරෙහිව විත්තිකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් පිළිගැනීමෙන් අනතුරුවයි. එම අධිචෝදනා ප්‍රතික්ෂේප කිරීමටද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා. මෙම නඩුව ගොනු කර තිබුණේ පොදුදේපල පනත සහ වනසත්ව හා වෘක්ෂලතා පනත යටතේ. එවැනි චෝදනා යටතේ ගොනු කර ඇති නඩුව ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයේ විභාග කිරීමට බලයක් නොමැති බව පවසමිනුයි විත්තිකරුවන් මූලික විරෝධතාව ගොනු කර තිබුණේ. කෙසේ වෙතත් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා වෙනත් මහාධිකරණයක ගොනු කරන බව රජයේ නීතිඥවරයා දැනුම් දුන්නා. මොවුන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු එලෙසම පවතින බව ඉස්සිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ අවධාරණය කළා. නීති විරෝධී ලෙස අලියතුන් 4 දිනෙකු ළඟ තබා ගැනීම හා ඊට කුමන්ත්‍රණය කිරීම ආදී චෝදනා 24ක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා. ගම්පෙරළිය වැනි ව්‍යාපෘති ශක්තිමත් කරමින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකයේ නගා සිටුවීමට මෙවර අයවැයෙන් වැඩි ඉඩක් ලබා දී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් හමුවේ ඒ මහත්මිය මෙම අදහස් පළ කළා. ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශයේ මැදිහත්වීමෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරුණා. ඒ යටතේ ගලින් බිඳුනු වැව ප්‍රතිසංස්කරණය කළ රොට වැව නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට හිටපු ජනාධිපතිවරිය සහභාගී වුණා. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 4 ඉක්මවනවා. එහිදී ජනතාව සමග සුහද කතාබහක නිරත වීමෙන් අනතුරුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. අයවැය මම හිතන හැටියට නම් හොඳයි. ඒ කියන්නේ මේ දුප්පත්කම තුරන් කිරීම සඳහා මේ වාගේ ගම්වල ජීවත් වෙන ඈත පළාත්වල ජීවත් වෙන ජනතාවගේ දිලිඳුකම තුරන් කිරීම සඳහා හුඟක් ඒ අයවැයලේකනේ තියෙනවා විවිධ යෝජනා. විශේෂයෙන්ම ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හරියටම ක්‍රියාත්මක වුණොත් හුඟක් ඒවා අපිට මේ ජනතාවට වාසි වෙනවා. විහාරස්ථාන සංවර්ධනය සඳහා ලබා දුන් මුදල ඉහළ නැන්වීමටද මෙවර අයවැයෙන් කටයුතු කර තිබෙනවා. එය යහපත් ප්‍රවණතාවක් බවයි ගාල්ල කඩවත්සතර සහ හිනිදුම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කෙහෙල් උල්ලේ සුමේද ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ. 2019 නව අයවැය පිළිබඳව රටේ ජනතාවත් අතර සතුටුදායක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් විහෙර විහාරස්ථානවල සංවර්ධනයේ උත්සාහ මීට පෙර ලබා දුන්නේ 105යි. ඒක මෙවර 110 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. මිනිපේ වම් මිවුරැල පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ලබන නොවැම්බර් මාසයේ වන විට නිම කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය අපේක්ෂා කරනවා. මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා සමග මාධ්‍යවේදීන් කණ්ඩායමක් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ගිය අවස්ථාවේදී මේ බව අනාවරණය වුණේ.
මහසලස්ම යටතේ ආරම්භ කෙරුණු බොහෝ ව්‍යාපෘති මේ වන විට අවසන් වී ඇති අතර ජනතාවට ප්‍රතිලාභ ලැබෙමින් පවතිනවා. මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන එම සංවර්ධන සැලැස්මේ අවසන් අදියරට යෝජනා කෙරුණු ප්‍රධානතම ව්‍යාපෘතියක්. මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ මොරගහකන්ද කළුකන්ද ජලාශවලින් හා යාබද ගංගා ද්‍රෝණිවලින් ලැබෙන අතිරික්ත ජලය උතුරුමැද සහ වයඹ පළාත්වලට යොමු කිරීමට කටයුතු කෙරෙනවා. දෙකන්නේ වගා කටයුතු සිදු කර ගැනීමට නොහැකි වීමෙන් අර්බුදයකට මුහුණ පා සිටින එම පළාත්වල ගොවි ජනතාවට අවශ්‍ය ජල පහසුකම් නෝඩුව ලබා දීමට මෙම ව්‍යාපෘතිය ඉවහල් වන බවයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. අපිට තිබ්බේ මේ ජල ප්‍රශ්න තමයි. අපිට දැන් නම් ගොඩක් ප්‍රශ්න වැඩි. මොකද මේ ඇලේ වතුර එන්නේ පාස්වරුවට. ඉතින් අපට රැයට තමයි මේ වතුර බඳ ගන්න වෙන්නේ. එතකොට අපේ කුඹුලට යන ප්‍රමාණය රැයට මදි. දැන් අපේට වෙලා තියෙන්නේ අපිට වතුර හැමෙන්නේ හැන්දෑවරි රැයල. ගොයියෝ කුඹුලට වතුර ඇලි ඇවිල්ලා ගිහිල්ලා. උදේට වතුර නැහැ මහලේ. ඒවත් දෙමු යමුන බඳිනවා කියන බැඳන් පස්සේ නම් ඔන්නේ වගේ එක වෙන්නේ නැහැ කියලා කියනවා. මට හිතෙන හැබැයි කියලා හොඳට. ඇත්තටම සන්තෝෂයි. මොකද කලිනමින් මේ මහ ඇලේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන එක ගැන අවුරුදු ගාණක් මේක ඇදීදී තිබ්බ වැඩක්. කලිනමින් කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. උතුරුමැද සහ වයඹ පළාත්වල පානීය ජල අවශ්‍යතාවයද සම්පූර්ණ කිරීමටද මෙමගින් හැකිවනවා. ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන ප්‍රධාන ව්‍යාපෘති තුන අතර මිනිපේ වම්යුර ඇල පුනරුත්ථාපනය ප්‍රමුඛ වනවා. මිනිපේ යමුන දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන වාර ව්‍යාපෘතියක්. පැරණි මිනිපේ යමුනේ ශේෂ්‍ය කොටස්ද අප මාධ්‍ය කණ්ඩායමට දැක ගැනීමට හැකි වුණා. නව සංවර්ධන ව්‍යාපෘතියත් සමග පැරණි මිනිපේ යමුන දැක ගැනීමට හැකි අවසන් මාස කිහිපයමේ බවයි ව්‍යාපෘති ඉංජිනේරුවරුන් සඳහන් කළේ. ලංකාවේ සාම්ප්‍රදායික වාද ශිෂ්ටාචාර ක්‍රමවේදය තුල දේහරෝම සඳහා භාවිත කරන ලද ක්‍රමවේදයක් ලෙස රිදී බැඳිල්ල හඳුන්වන්නට පුළුවන්. දැන්ට ලංකාවේ පවතින අවසානම රිදී බැඳිල්ල ලෙස මෙම මිනිපේ වම් විරාලේ පිටා තිබෙන රිදී බැඳිල්ල හඳුන්වන්නට පුළුවන්. මේ මොහොතේ මා රැඳී සිටින්නේ එම ස්ථානයේ. මිනිපේ ඇල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය සහ ආසියානු සංවර්ධන බැංකුව වැය කරන මුදල රුපියල් මිලියන 4000ක් කිලෝමීටර් 74ක දිගින් යුතු මිනිපේ වම් විරු ප්‍රදාන ඇල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2016 අගභාගයේදී. අමුණේ වේල්ල මීටර් 3.5 දක්වා එසවීමද මෙහිදී සිදුවනවා. ඒ සමග රන්ටබේ ජලවිදුලි බලාගාරයෙන් පිටවන ජලයේ වැඩි ප්‍රමාණයක් රඳවා තබා ගැනීමට හැකිවන බවයි ඉංජිනේරුවරුන් පවසන්නේ. මිනිපේ අමුණේ ඉඳලා 15 කිලෝමීටර් 125කින් පමණ දුරින් තිබෙන කන්දකඩු අමුණ අවසානයේ මහලි සංහාරය තියෙන අමුණ දක්වාම තියෙන අල්ලේ ව්‍යාපාරයටත් අවශ්‍ය කරන ජල ප්‍රමාණය මේ දක්වා ලැබුණු ආකාරයටම ලැබෙන්නටත් මිනිපේ ඇලට ලැබුණු සියලුම ජල ප්‍රමාණයත් නැවතත් ආපහු මහලි ගඟට තමා කාන්දු වෙලා ඒ ජල ප්‍රමාණය ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ මිනිපේ අමුණ සංවර්ධන කිලිපිතුලින් ගඟ පහළ තියෙන කිසිදු වාරි ව්‍යාපාරයකට හෝ පානීය ජල ව්‍යාපාරයකට කිසිදු අගතියක් සිදු වෙන්නේ නැති බවත් අත්වශ්‍යම ප්‍රකාශ කර සිටිය යුතුයි. ස්වංක්‍රීය ජල මිනුම් උපකරණ සවිකිරීම සහ කාලගුණ තත්ත්ව වාර්තා කරන එකක ස්ථාපිත කිරීමටද සැලසුම් කර තිබෙනවා. මිනිපේ ඇලමාර්ගයේ ජලපාලන කටයුතු ක්‍රමවත් කිරීම සඳහා ජලපාලන ඒකකයක්ද පිහිටු වෙනවා. ඉදිරියේදී මිනිපේ වාරි ව්‍යාපාරයේහි වගාබිම් හෙක්ටයාර 7500ක් දෙකන්නේම වගා කළ හැකි වෙනවා. ඉන්සත සැලසෙන ගොවි පවුල් සංඛ්‍යාව 15000කට වැඩි බවයි සඳහන් කරන්නේ. මිනිපෙල යල කන්නේ මහ කන්නේ 100%ක් වගා කරන්න පුළුවන් විදිහට තමයි කටයුතු කරන්නේ. එතකොට විශාල අස්වැන්නක ප්‍රගතියක් ලැබෙනවා වගේම ප්‍රදේශයත් අනිකුත් අතින් ශස්ත්‍රීක වෙනවා. මේ මිනිපෙල වම්යුර යෝජනා ක්‍රමයේ සක්‍රිය වීමත් සමග මහලිකංගේ වතුර වැඩි කරන්න බෑ. ජල සුරක්ෂිතතාවය ආරක්ෂා කරන්න තමයි අපිට තියෙන්නේ. ඒක තමයි එකක් දැම්මක් බඳිනවා. ඊළඟට අපි මිනිපෙල දුර්වල තැන් වලට කොන්ක්‍රීට් කරනවා. කොන්ක්‍රීට් කාණු දිගේ බහින්න පුළුවන් විදිහට මිනිපෙලේ දුර්වල තැන් ඒ කඩාගෙන යන තැන් වතුර ගිල්ම ගහලා වතුර පිටාර යන තැන් නාස්ති වෙන තැන් ටික හදන්න තමයි මේ මිනිපැල ව්‍යාපෘතිය නිර්මාණය කරලා තියෙන්නේ. අද වෙනකොට යම් සාර්ථකත්වයක් තියෙනවා. වියලි කාලගුණයක් පවතින කාලවලදී වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වනසතුන් මුහුණ පාන පානීය ජල ගැටළු වලටද මෙමගින් පිළියම් ලැබෙනවා. වම්යුරේ ප්‍රධාන ඇල දෙපස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය මගින් ගස් සිටුවීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරෙනු ඇති. පුවත් කිහිපයක් ලොහුඬින් දකිමු දැන්. මහනුවර මහරෝහලේදී වකුගඩු බද්ධ කිරීමට ලක්වුවන්ගේ ජීවන මත කැතුලත්ව සම්පාදනය කෙරුණු උදේනි කාව්‍ය ග්‍රන්ථය හා සංයුක්ත තැටිය එළිදැක්වීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සිදු කෙරුණා. මහනුවර මහරෝහලේ වකුගඩු ඒකකයයි මෙම කටයුතු සංවිධානය කළේ. සංජීවනී තේමා ගීතයේ රැගත් සංයුක්ත තැටිය අන්තර්ජාලයට මුදා හැරීමද මෙහිදී සිදු කෙරුණා. මහනුවර මහරෝහලේ අධ්‍යක්ෂ RMSK රත්නායක මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. මාර්තු 12 ව්‍යාපාරයේ සංවිධාන කළ මාධ්‍ය හමුවක් මරදාන CSR හිදී පැවැත්වුණා. එම ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සමාජික රෝහණ හෙටිආරච්චි මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා.
කඩුවෙල ජාත්‍යන්තර කාම්බෝජ බෞද්ධ මධ්‍යස්ථානයේදී ස්වාමින් වහන්සේ වෙනුවෙන් දානමය පින්කමක් පිරිනැඹුණා. පූජ්‍ය ඕමල්පේ සෝපිත ස්වාමින් වහන්සේගේ අනුශාසනා මතයි මෙම කටයුතු සංවිධාන කෙරුණේ. පාටලී චම්පික රණවක තලතා අතුකෝරල යන අමාත්‍යවරුන්ද නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. මාර්තු 21 වනදාට යෙදී ඇති ජාත්‍යන්තර රූකඩ කලා දිනයේ වෙනුවෙන් පැවැත්වුණු රූකඩ කලා මංගල්‍යයේ සමාරම්භ උත්සවය සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැත්වෙන කලා උළෙල සංවිධානය කළේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවයි. රූකඩ කලා ප්‍රදර්ශනයක්ද ඊට සමගාමීව පැවැත්වුණා. දැන් අවධානය ක්‍රීඩා පුවතක් වෙත. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගයේ ලකුණු 113කින් ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා. දකුණු අප්‍රිකාවේ සෙන්චුරේනි පැවති දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට පිවිසී වෙනස්කම් දෙකක් සහිතවයි. උපුල් තරංගට හා ලක්ෂන් සඳකැන්ට කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබුණා. ඒ වෙනුවට කණ්ඩායමට එක්ව සිටියේ අවිෂ්ක ප්‍රනාන්දු හා කසුන් රජිතයි. පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 251ක් ලබා ගත්තා. තිසර පෙරේරා කඩලු 3ක් දවා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාව හිමි වූයේ නැහැ. මුළු ලකුණු පුවරුව 92ක් ලෙස සටහන් නොතිබියදී ඉනිමේ 4වන හා 5වන කඩලු දෙක දැවී ගියා. අවසන් කඩලු 4 ලකුණු 4ක් තුල දැවී යම කැපී පෙනුණා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 32යි පන්දු දෙකක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 138ක් පමණයි. තරගාවලියේ මෙතෙක් පැවති තරග දෙකේම ජය හිමි කර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා. ඒ සමගින් නයිටියෙන් දිවා පුවත් අවසන් වනවා. සවස දෙකට අපගේ පැයෙන් පැය පුවත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk